අපි අද මේ පාඩම හරහා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ I wonder කියන phrase එක අපි කොහොමද ඉංග්‍රීසි වල spoken English වලදී භාවිත කරන්නේ කියන එක සම්බන්ධයෙන් තමයි මේ පාඩම හරහා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. I wonder කියලා කියන්නේ මම කල්පනා කරනවා කියන එක. මම යමක් කල්පනා කරනවා කියන එක තමයි I wonder කියන මේ phrase එකෙන් අදහස් වෙන්නේ. අපි බලමු මේ කොහොමද වාක්‍ය වල භාවිත වෙලා තියෙන්නේ කියලා. ඔහු දැවි ගියේ කෙසේදයි මම කල්පනා කරනවා. ඔහු දැවි ගියේ කෙසේදයි මම කල්පනා කරනවා. I wonder how he got out. I wonder how he got out. ඔහු කොහොමද දැවි ගියේ කියලා මම කල්පනා කරනවා. ඇය හැප්පුණේ කෙසේදයි ඔහු කල්පනා කරනවා. He wonders how she met with the accident. He wonders how she met with the accident. ඊළඟ වාක්‍ය බලමු. අපි කල්පනා කරනවා කොහොමද වියදම පියවා ගන්න කියා. අපි කල්පනා කරනවා කොහොමද වියදම පියවා ගන්න කියා. බලමු අපි ඒක. We wonder how to make ends meet. We wonder how to make ends meet. ඔය make ends meet කියලා කියන්නේ අපේ වියදමට අදාළ ආදායමක් අපි ලබා ගන්නවා කියන එක තමයි make ends meet කියලා කියන්නේ. ඒතර we wonder how to make ends meet. අපි කල්පනා කරනවා කොහොමද අපි වියදමට අදාළ ආදායම හොයාගන්නේ කියලා. මේ බලමු ඊළඟ වාක්‍ය. ඇය කල්පනා කරනවා ඔහු සමග ජීවත් වෙන්නේ කෙසේදයි. She wonders how to lead a life with him. She wonders how to lead a life with him. අපි බලමු මේකේ තවත් වාක්‍ය කීපයක්. මේ සියලු ප්‍රශ්න විසඳන්න රජය කල්පනා කරනවා. The government is wondering how to resolve all these issues. බලන්න එතනදී අපි ing form එක භාවිත කරලා තිනවා යමක් කල්පනා කරමින් සිටිනවා නම් රජයේ මේ දවස්වල ඒ සම්බන්ධයෙන් කල්පනා කරමින් සිටිනවා නම් ඒතර ඔකට පුළුවන් මේ විදිහට මේක වාක්‍ය ලියන්න The government is wondering how to resolve all these issues. මේ සියලු ප්‍රශ්න විසඳන්නේ කොහොමද කියලා රජයේ කල්පනා කරමින් සිටිනවා. තාත්තා කල්පනා කරමින් සිටිනවා මේ මාසේ ගෙවල් කුලී ගෙවන්නේ කොහොමද කියලා. Father is wondering how to pay the house rent this month. Father is wondering how to pay the house rent this month. ඇය කල්පනා කරනවා ළමයා නලව ගන්න කෙසේද කියා. She is wondering how to lull the baby. She is wondering how to lull the baby. තොර ලල් කියලා කියන්නේ නලව ගන්නවට. තොර wondering කියන ඇය කල්පනා කරමින් සිටිනවා. She is wondering how to lull the baby. අපි ඊළඟ වාක්‍ය බලමු. ඔහු කල්පනා කරනවා කෙසේද දුම්පානය අත්හරින්නේ කියා. He is wondering how to quit smoking. He is wondering how to quit smoking. හයි බලන්න මේක spoken english practice කිරීම අපි කොහොමද කරන්න කියලා. ඉතින් අපි හැමදාම practice කරනවා වගේ මේකදී අපිට කරන්න තියෙන්නේ වීඩියෝ එකේ ප්‍රශ්න play වුණාට පස්සේ වීඩියෝ එක pause කරන්න. ඊට පස්සේ උත්තරේ හයියෙන් කියන්න. ඊට පස්සේ වීඩියෝ එක play කරලා බලන්න. ඔයා කියපු උත්තරේ මේකේ තියෙන එන උත්තරේ සැසඳනවාද? බලම් පළවෙනි වාක්‍ය ඇය කල්පනා කරනවා කොහොමද කුකුල් මස් කරියක් හදන්නේ කියලා. She is wondering how to make a chicken curry. මේ බලමු ඊළඟ වාක්‍ය. ඔහු කල්පනා කරනවා රස්සාවක් හොයාගන්නේ කෙසේද කියලා. He is wondering how to find a job. ඉතින් මේක සාමාන්‍යයෙන් කල්පනා කරන දෙයක් නම් වාඩ පුළුවන් he wonders how to find a job කියලා ලියන්න. උඩ වාක්‍යෙත් වාඩ පුළුවන් එයා සාමාන්‍යයෙන් කල්පනා කර කර ඉන්නවා නම් කොහොමද කුකුල් මාස් කරියක් හදන්නේ කියලා she wonders how to make a chicken curry කියලා ලියන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වෙලාවේ කල්පනා කරමින් ඉන්නවා නම් එනම් ලියන්න පුළුවන් she is wondering how to make a chicken curry. නැත්නම් he is wondering how to find a job. අපි ඊළඟ වාක්‍ය බලමු. අපි කල්පනා කරනවා ජීවත් වෙන්නේ කොහොමද කියලා. ඒතර සාමාන්‍යයෙන් අපි කල්පනා කරනවා ජීවත් වෙන්නේ කොහොමද කියලා අපි ලියන්න පුළුවන් we wonder how to live. අපි කල්පනා කරමින් ඉන්නවා කොහොමද ජීවත් වෙන්නේ කියලා. We wonder how to live. ඊළඟ වාක්‍ය බලමු. පොලිස් නිලධාරියා සොරාව අල්ලාගන්නේ කෙසේදයි කල්පනා කරමින් සිටිනවා. The police officer is wondering how to catch the thief. The police officer is wondering how to catch the thief. අපි එහෙනම් මේ පාඩම හරහා කතා කරේ සහ ඉගෙන ගත්තේ I wonder කියන ඒ phrase එක අපි කොහොමද ඉංග්‍රීසි වල භාවිත කරන්නේ විශේෂයෙන්ම spoken english වලදී. එහෙනම් මෙවැනිම තවත් පාඩමකින් ඔබව හමු වනතුරු මාබෙන් සමු ගන්නවා. Bye for now.